ආනතර තියන්නේ හර්ෂණ සිලෝ ගාල වට්ටන්න හතර වටේම හර්ෂණ සිලෝට ගහන එක තමයි වෙන්නේ. හරි හර්ෂණ සිලෝ පාර්ලිමේන්තුවේ අර එක නවත්තන්න මොන ක්‍රමෙන් හරි හර්ෂණ සිලෝ පාර්ලිමේන්තුවේ අරින්න එපා. මට හතර වටෙන් ගහන්නේ ඇයි? ඇයි මට හතර වටෙන් ගහන්නේ? හර්ෂණ සිලෝ කොළඹින් පරක් දාන්නනේ මේ වැඩේ. මම කතා කරන්නේ ඒක නෙමෙයි මල්ලි. මම කතා කරන්නේ ජනතාවට කියපු දෙයක සහ මම කියන්නේ කරන්න පුළුවන් දේවල් එක්කෝ නොදැනුවත්ව කිව්වා කරන්න පුළුවන් කියලා, එහෙම නැත්නම් කරන්න බෑ කියලා දැනගෙන කිව්වා මේ Oh my God! මම දන්නේ නැහැ කොයි එකද කියලා. මගෙන් අහන්න එපා. මම දන්නේ නැහැ. හැබැයි අපි කිව්වා මේවා කරන්න පුළුවන්, මේවා කරන්න බෑ කියලා. ජනතාව කිව්වා කරන්න බැරි නම් මොනවටද ඔයගොල්ලන්ට ඡන්ද දෙන්නේ? කරන්න පුළුවන් මිනිස්සුන්ට අපි ඡන්ද දෙමු. ණය අරගෙන ඒවා හොරගම් කරා නම් ඒවට අපි නැවතත් ගෙවන්න ඕනේ නැත්තම් හරි ඒක හොඳයිනේ. ඒක හොඳයිනේ හරි. ඒ මිනිස්සුන්ට ඡන්ද දීලා සති දෙකකට කලින් මේ මිනිස්සු කියනවා නම් නෑ නෑ මේ ඒ ඔක්කොම අපි ගෙවනවා කියලා. එතකොට මම අහන්නේ ජනතාවගේ පැත්තෙන් ජනතාවට කල්පනා කරන්න පුළුවන් ඒක. ඒක මං කියන්නේ. එක ඉලක්කමක් ආව වෙනස් වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මම ජාත්‍යන්තර බැංකුවක් පත් කරලත් ඉවරයි මේක ක්‍රියාත්මක කරන්න හෙට අනිත් දවෙනකොට. කොහොම මිනිස්සුන්ට දීප පොරොන්දු? මට අල්ලන් ගහයි. ඒක මට කමන්නේ නෑ. මොකද කවුරු හරි ඉන්න එපා මේක කතා කරන්න. කවුරු හරි ඉන්න ඕනේ මේක කතා කරන්න. වෙන කවුරුත් මේක පෙන්නලා දෙන්නේ නැහැ නේ. කවුද තර්ක කරන්නේ? දැන් මිනිස්සු කියන්නේ හරි ඕගොල්ලෝ ඡන්දේ පරාද. හැබැයි හර්ෂ පාර්ලිමේන්තුවට යා යුත්තේ මොනවද? කවුරු හරි මේකේ අනිත් පැත්තක් තියෙනවා. කාසි අනිත් පැත්ත තියෙනවා. නැත්නම් අවසානයේදී වෙන්නේ ජනතාව සම්පූර්ණයෙන්ම කොලාට අද්දනේ. මං හිතන්නේ මිනිස්සුන්ගේ පැත්තේ හිට ගන්න කවුරු හරි ඉන්නවා. කවුද මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්නේ? හරි එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයෙන් නම් මේක කරන්න නෙමෙයි. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට ජයග්‍රහණය කරන්න බැරි වුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ රටේ අගමැති වෙලා ආණ්ඩුවක් අරන් අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිතුමාත් එක්ක මේ වැඩේ කරන්න හැකියාවක් තියෙනවා. අවසානයේදී වෙන්නේ මොකද්ද කියලා බලන්නකො. අවසානයේදී වෙලා තියෙන්නේ අපි කියපු දෙයමනේ. මට කියන්න එක ඩොලරයක් මේ ඩොලර් බිලියන 12 මාරෙන් එක ඩොලරයක්වත් ගෙවන්න නැතුව ඉන්න එකඟ වෙලා තියෙනවද කියලා? එක ඩොලරයක්වත්. ඒක ඉතින් මගෙන් අහන්න එපා මල්ලි මන්ද. ඒක ඉතින් මම දන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ. අපි යථාර්ථය කතා කරාම මිනිස්සු පිළිගත්තේ නැහැ. කමන්නේ නැහැ. හරි දේ දෙක තමයි. ඒක තමයි. අසරණ මිනිස්සු හිතුවා අනේ මේ හොරගම් කරපු සල්ලි මේ ගොල්ලෝ නැවත ගෙවන්නේ නැහැ කියලා. ට්‍රිලියන 8 ට්‍රිලියන 6 හොරගම් කරලා කියලානේ කිව්වේ. ට්‍රිලියන 2යි තියෙන්නේ ඇසට්. එහෙමනේ කිව්වේ. ට්‍රිලියන 6 කෙසේ වෙතත් 1 ඩොලරයක් මේ ගෙවන්නේ. උත්සාහ කරා. ඔවා මගෙන් අහන්න එපා ජාන්. ඒගොල්ලෝගෙන් අහන්න. අපි ප්‍රහාර එල්ල කරේ නැහැ. හරිම. තැන්ක් යූ. ඔබ වතර කතා කරේ නැහැ. දැන් නීතිමය ප්‍රචාර කරන්න ඕනේ නෑ. පත්තරයක් වුණාමත් යම් කිසි දැන් අපි ඒවට පැටලෙන්න යන්නේ නෑ. මම ඔබ ගණන් ගන්න නෑ. දැන් මෙතන වෙලා තියෙන්නේ හර්ෂණ සිලෝට ගහන එකද තියෙන්නේ? හර්ෂණ සිලෝ ගාල වට්ටන්න හතර වටේම හර්ෂණ සිලෝට ගහන එක තමයි වෙන්නේ. හරි හර්ෂණ සිලෝ පාර්ලිමේන්තුවේ අර එක නවත්තන්න මොන ක්‍රමෙන් හරි හර්ෂණ සිලෝ පාර්ලිමේන්තුවට අරින්න එපා. No god please no no ඒක නෙමෙයි කරන්න හදන්නේ. ස්ක්‍රිප්ට් එක නේද බලන්න. දැන් මොකට කරාද කියලා
මේක ඕන බුද්ධිමත් මිනිහෙක්ට තේරෙනවා මට හතර වටෙන් ගහන්නේ ඇයි ඇයි මට හතර වටෙන් ගහන්නේ හතර වටෙන් ගහන්නේ කොහොමාරි මේ ඡන්දේ මාව පරද්දන්න ඔක තේරුම් ගන්න බැරිද හරිද සිලෝ කොළඹින් පරද්දන්න මේ වැඩේ බලන්නේ ඒක නමුත් ඒක තමයි මේ කරන්න උත්සාහ කරන්නේ ප්‍රශ්නන්න අපි බලමු ප්‍රශ්නන්න අපි බලමු අපි බලමු මොකද වෙන්නේ කියලා කොළඹ